ආයි හැමෝටමබල්කම් මේක වාලක පලවෙනි ලාසික නිසා මම පොඩ්ඩක් තාක්ෂණය කියන්නේ මොකක්ද කියර වාලට කියන්න දැං ගොඩ දැන්වාලා අට වසරනෙ එනංවාලා සමහර විත තොරතුරුහා සනිවේදන තාක්ෂණය කියලා කියන්නේ මොකක්ද කියලා දැනගෙන එන්න ඇති ඉගෙන ගත්ත නැහාය වසරයි හත වසරයින්නේ හත වසනම් ඉගෙන ගන්නඩ බැරි න්න ඇතිනේ කොෝණ නිසා ස්කෝලය අන්ඩත් බැරි වනානේ එනට හය වසර ඉගෙනගන්නඩ ඇති ප්‍රශ්නයක් වෙන්න මම මේ පාඩම එකන අට වසර පොතව උගන්නන ගමන් ඔයාලට මොන හරි ප්‍රශ්නාවත් හත වසර තියන පාඩනුත් මම මේකත්ක් කනෙක් කරලො ට කියල දෙන්න හරිද ර දැන් අපි බලමු තොරතුරු හා සනිවේදන තාක්ෂණය කියල කියන්නේ මොකක්ද දැන් තොරතුරු කියලා වචනයත්තියෙන සනිිවේදන කියන වශනයයක් තියවා තාක්ෂණය කියල වශනයක් තියෙනවානේ බලමු අපි කියන්න මට තොරතුරු කියලා කියන්නේ මොකක්ද දත්ත කියල මොනවාහරි අහල ඇති. දත් තොරතුු දත්ත කියන්නේ මො තොරතුරු කියන්නේ මොනවාද කියල මොකද දැන් අයිතිපාඩම කියන්නේ මේ තොරතුරු සනිවේදන තාක්ෂණය පාඩම අනිවාරෙන්ම ඔයාල මුලින්ම දැනගෙන තියාගන්න ඕන දෙයක් තමයි. මේ දත්තයි තොරතුරුල් කියන දෙක හැමඩ හැම්ම පාඩමක්ම පිගෙන ගන්නකොට මේ තොරතුරු ගැන දත්ත ගැන තමයි හැම තැනම එන්නේ ඒ නිසා ඒක තමයි මෙයින් ඒක තමා මුල් මුල එ නිසා හැම්මෝම අනිවාරෙන්ම තේරුම් ගන්න ඕේ ොරතුරු කියන්නේ මොනවාද දත්ත කියන්නේ මොනවාද කියලා මම දැන් වාලට කියල දෙන්නේ යන්නේ අවශ්‍යම කාරණා දෙක ඒ දෙක හොඳෝට දැනගෙන තියාගණ්ඩ ඕනේ හරිද ඔයි දෙකද දත්ත කියන්න මොනවාද තොරතුරු කියන්නේ මොනවාද කියන බල දැම්මං උදාහරණයට මේ වගේ බඩු ටිකක් දෙනවා හරිද දීල මන්දැම් මේ බලුටික ආට කන්න කියනව කියලා හිතාගන්නක දැන් ඔයා මොකක්ද කරන්නේ ඉතා ගණ්ඩ බෑනේ මොක්ද කරන්න මොකද මේ අමුවෙන් කණ්ඩ බෑනේ නේද දැන් ඔයා මෙතන බිත්‍ර තිීනවා කියර දන්න ඔයුනට තින්ඒ වහම අමුවෙන් කන්නන්නේෑනේ බටහෙම නිකං කන්නේන නේද මේවා දැන් මේවා මම ඔයාලට දුන්නට ඔයාලට මේක බෑක්ඩ කනකට්ටි ඇතිට ප්‍රැක්්ටිකලි අපි කන්නේ නෑනේ ඒකන්න මේකට අර්ථයක් නැහැනේද දැන් දත්ත කියල කියන්නේ ඒවා ඊලක්කං වෙන්න පුළුව හරිද එහෙම නැත්තම් වචනවෙන්න පුළුව වචන පේලි වෙන්නත් පුළුවන්. පින් තූරයක් වෙන්න පුළුව ඒ වගේ දේවල් හරිද මේ වගේ ඉලක්කං පින්තූර නැත්තං වචචන ඒ වගේ දේවල් අර්ථයක් නැතුව තනියම ආවතින් දැමම් බිත්තර කියල දැම්ම නිකවෝ මින්දගනි වාඩිවෙලන්නකොට මවාහට කිය නො බ බිත්තර කියලා. ඔයාල ද අහග ඉන්නවන මොකක් දැ අනික කියන්නේ යන්නේ හරි බිත්තර කියලා අපිට තේරුනා දැම් ොකක්ද තිින් බිත්තරට තේරෙන්නෑනෑ කියන්නේ ඔයාලට ඒකෙන් තීරණයක් ගණ්ඩ බැහැ බිත්තර කියලා විතරක් කිවට තීරණයක් ගණ්ඩ බැහැ මම මොනහරි කියන්න ඕනේ ිත්තර ගෙන් එක කොට මේ වාලට ීරණ කරන්න පුළුවන් අන්න ඒවගේ දේවල් තනියෙන් එෙනකොට අර්ථයක් නැත්නම් අපි ඒවට ගත්ත කියලා කියනවා. දැම්මං එකයි එක එකතු කිරීම කියල විතරක් කියලා නවත්තනවා. තොරතුරක් නෙමේ කියන්න ඒකෙන් අපිට මොකද කරන්න බැරි ඒකෙන් අපිට කිසිම තීරණයක් ගණ්ඩ බැ අන්නඒ වගේ දේවල් වලට අපි දත්ත කියලා කියනවා. දැම් මේ දත්ත ටික දැම් මේ බඩු ටික මං මොකක්ද කරන්නඩ ඕනේ ඇතුල් කරලා මික්ස් කරන්න ඕනේ බෙක් කරනවා. ඔක්කොම එකට දාලා මික්ස් කරලා බෙක් කැරුවාම අන්තිමට එන්නේ මොකක්ද කෙක් එකක් හැදෙනවා. . ඒක තමයි මෙන්න මේ ටික. ඒ කියන්නේ දත්ත දත්ත කියන්නේඒමට අර්ථයක් නැහැ. අපිට ඒවෙෙන් තීරණ ගණ්ඩ බැහැදත්තවලින් ඒදත් අපි ඉන්පුට් කරනවා ආධානය කරනවා ආධානය කරාට පස්සේ ඒවා සකසනවා. ඒවා සකසනවා. දැඹබලන්න මෙ මේ දත්ත ටික මෙ මේ ඉංග්‍රීඩියන්ස් මේ බාඩු ටික මම් මොකද කරේ ආධානය කරා. ඇත්තුල් කරා. ඒවා මං මොකක්ද කරන්න සකසනවනේ මම හද නවයි ඒවා. ඔන්න හැදවා. ්‍රතිධානයක් ලෙස තොරතුර එළියට එනවා කේ එකක් එළියට ආවා. මෙන්න මේ පින්තරේහිම් තොරතුර කියල කියන්න කවුද මෙන්න මේ එක දැන් කවුරු හරි ඇවිල්ලා. තොරතුරු කියල කියන්නේ මොනවද කියල ඇහෝ ඔයාල කියන්න ඕනේ උත්තරේ සැකසු දත්තවරට තමයි අපි. තොරතුරු කියලා කියන්නේ. සැකසූ දත්තවලට අපි මොනවා කියලද කියන්නේ. තොරතුරු කියලා කියනවා. දැන් අපි බලමු මේ තොරතුරු දැන්මංකි වනි තොරතුරු කියන්නේ මොනවාද කියලා සැකසූ දත්තවලට තමයි අපි තොරතුරු කියලා කියන්නේ. මේ තොරතුරු හා සං්‍යිවේදන තාක්ෂණය. දැම් මංගාව තොරතුරු තියෙනවා මේ තොරතුරු මං සං්‍යිවේදන කරන්නවා. සනිවේදනය කියන්න කද්‍ර. කියලාප ඉංගලි් ලින් කියනවා ඒක කියන්න මංගාව තියෙන දෙයක් මන් තව කෙනෙකුටහරි කොහොම හරි දෙනවා ස්‍යවේදනය කරනවා කමනිිකේට් කරනවා කෝක මගින්ද මේක කමියනිිකේට් කරන්නේ තාක්ෂණය මගින් දැන් අපි බලමු තාක්ෂණය කියන්න මොකක්ද කියලා දැන් තොරතුරු දන්නවා ස්‍යිවේදනය දන්නවා දැන් අපි බලමු තාක්ෂණය කියන්නේ මොකක්දද කියලද තාක්ෂණය කියලා කියන්නේ දියුණුුවමින් පවතින්න දෙයක් තමයි තාක්ෂණය කියලා කියන්නේ තාක්ෂණය එන්න එන්න දියුණුුවමින් තමයි පවතින්නේ ඒක කවදාවත් නැතිවෙන දෙයක් නෙමේ දැන් සම්හර කට්ටේ ඉතාගන ඉන්න දැන් සමහර දේවල් ඇවිල්ලා පොඩ්ඩ කාලෙකින් නැතිවෙලා යනව නේවා ඒවා දියුණු එන්න නෑ නැත්ත ඒ පවතින්න නෑ පොඩ්ඩ කාලකින් ඒක නැති වෙනවා. තාක්ෂණය කියල කියන්න එහෙම කාලයක් ගිහින් නැති වෙන දෙයක් නෙමේ හැමදාම තියෙන දෙයක් පවතින දෙයක් පිතරත් නෙමෙයි ඒක දියුණු වෙන දේකුත් තමයි දැන්නේ තාක්ෂණය උදාහරණයක් ගත්තොත් තාක්ෂණයට ටෙක්නොලොජී වලින් උදාහරණයක් ගත්තොත්මොකක්ද තාක්ෂණය නැතන් ටෙක්නොලොජි කියලා කියන දේ අපි උදාහරණයට කියමුකෝ ඒක කවත්ද ආවෙේ එක ඉවලූෂණ එක ඒ ගත්තොත් ඒ කොයි කාලෙ වගේද ආවියි ොහොමද ආාවේ මොකට ද ආවේ මේ තාක්ෂණයක් මොකටද කියල කවුරුහලි ඇහුවෝත් ටෙක්නොලජිය එක කියලා කියන්නේ නැත්තම් මේ තාක්ෂණය කියලා කියන්නේ හමන් කෙනෙකුට මනුස්්‍යයකුට දැන් ගොඩ වැඩ තියෙනවානය අපිට කරන්න නේද ඩේටුඩේ යිෆ එකේ අපි ගොඩ ටාස් තියන ගොඩ වැඩතියෙනවා කරන්න ර් මනුසයකුට දැන්. එයා ඔය කරන එක එක වැඩ කරනකොට එයාට සමහර වැඩ අමාරුයි වගේ තේරෙනව කරන්ඩ පෙරනාාද සමහර වැඩ කරන්ඩ බෑ අමාරුයි වගේ අට තේෙන දැ අපිටත් එහම ලාතියෙනවා මටායි ෝ යාලට හැමෝට මේ වගේ දේවල් වෙලා තිීනො කියන්නේ අමාරුීතේ ඒ කරන්් බෑ අමාරුයි ක කියන තත්වයක් අපිට එනව දැන්කම්කු මේ උදාහරණයට කඩේට යන්ඩ ඕනේ දැම් පයින් යන්ඩ ඕනේ පයින් යනවා කියන එක අමාරුද දෙයක් ඉතිං කාට හරියක් කෙනෙකුට හිතනවා මේක අමාරු දෙයක් මේක ලේසියෙන් කරන්න පුළුවන්න අපිට බඩු ගෙදරට ගෙන්න්නන්න පුළුවන්න කියල එක් කෙනෙක් හිතන ඒ වගේ දේවල් අපි කොච්චර හිතල ඇද නේද හැමෝ මෙහෙම හිතර තියෙනවන්නේ දැන් ඔය අමාරයි කියල හිතන වැඩ ඔය අමාරුයි කියලා හිතන ටාස් කරගන්න එයාමොකද්ද කරන්නේ අලු දේවල් හදනවා තමයි තාක්ෂණය කියලා කියන්නේ. එයා ඉම්පලිමෙන්ට කරනවා newතිස් අලුද්දේවල්. මොන වගේද මම උදාහරණයකට කියන්නකො රිෙදි සෝධනයක යි වින්න්ද කලෝස් දැන් ඉස්සර කාෙ කොහොමද රෙදි සේදුව ඔයට ගිහිල්ලා ගලේගහලා සබංගාල ඇ වගේ ගොඩක් අමාරුණානේ එතකො ැන් ඔය රෙදිඔයට අරංයන්්ඩෝනය ඔයන්ගේඩෝනේ එහෙම වෙනම් දැන් සමහරයට... ය ඔයයට ගිහිල්ලා නැත්තල් ඉඳගට ගිහිල්ලා වතුර ඇදලා ඔය ඇඳුම් හෝදන එක අමාරවා. දෙකන් ඩුවදැට් එක කරන්න බෑයානට. එතකොට එයාලමකක්්ද කරන්න ඒයාලා හිතනවා මං මෙහෙම රෙදි හෝදනයක අමාරුවක්නේ ඒක මං කොහොමද පහසු කරගන්නේ හවටු මේකට ඊසි ඒ කොහොමද ම පහසු කරගන්නේ කියලා හිතනවා. එහෙම හිතලා එයා මොනවාහරි දෙයක් ඒක? මොර හරි දෙයක් හිතල කර හදනවවා අලුද් දෙයක් එයා හදන. ඉපිමෙන්ටි ැනිුති සමහරදැන් එයාට ඇවිල්ල ඒක අමාරු නිසා. සමහර අය ඉන්නවා එයාලට රෙදි හෝදන්න ඕනේ ඒ වුනාට වෙලානෑ මොක දවාල දැන් දන්නවනේ ලක යන්න යන්න මොකක්දවෙන්න වෙලාව කෙටිවීගෙන යනවා දන්නවන එකක හැමෝම ද ඉස්සර කාලේ වගේ නෙෑවාලග අම්මලගින් ගීලලා හලබලන්න. එයාල නම් ස්කෝලය යන කාලේ එයාලා ඉගෙන ගණ්ඩත් ගිය ස්කෝලේ් ගිය ස්කෝලිහං ගොඩ වෙලා ඉන්නවා. හරි ලාසුද් ගියා දැන් අප ඉගෙනගන්න අපි කලාසුද්ගිය අපි ඉස්කෝලර්ලන්න දෙකට හරිද දෙකට ස්කෝලේර් ලැවිල් අපි ලාස් තුනක් යනවා ගිහින් ගෙදර සෙල්ලන් කරනවත් එක් ළමයි එකතුවලා. එවට දැන් ඔයාලට එහෙම කරන්නන්න චාන්සිකක් නෑනේ මොකද. ස්කෝල ගිහින් වම වායාලට ක්ලාස් තුනා කියන්නත් බෙවල ලාස් තුනක් ය යනවා කියලා කියන්නේ රෑ නමය වෙනකම් ක්ලාසි යන එක තම අපි හෙමන ස්කෝලයරලාපු හම තුනට විතර කලාසිකක් කියනවා එහෙම පහ හය වෙනකොට ලාසියුර වෙනවා ඒ අතර මග සෙල්ලනුත් කරනවා එච්චරටම වෙලා තිබ්බ ඒ වනට ැන්ඉන්න ළමයිට එහෙම කරන්න චාසිකා නෑයාලට එහෙම කරන්න අවස්ථාවක් නැහැ රුඒ එක කරන්න මොකද දැ යන්නන්නේ යන්න වෙලාවා මොකක්ද වෙන්නේ කෙටවීගෙන යනවා වෙලාව යන අපි තේරෙන්න්න නැදැම් බලන්න මම පහමට ලාසික පටන්න්නවා දැම් හයටත් පහුවෙලා. එක යන්න අපිට දැම් වෙලාව යනවා තේරෙන්න්න නැහැ ඉතින් සමහරාය ඉන්නවාඒයාරට එයාලගේ හැම වැඩක්ම කරගන්න වෙලා මදී වැඩට යන්න ඕන උයන්න ඕනේ ප්‍රදිහෝදන්න ඕනේ ළම ඉන්නව නම් පන්ති එක්කං යන්න ඕන ස්කෝලයන්න ඕනේ ති ඒවා දැන් ගොඩක් වැඩ. ඒ ඔක්කෝ මෙට කරන්න බැහැ. එතකොට එයා හිතනවා ලේසියෙන් කරගන්න ක්‍රමයක් තියෙනවා නං.FI haveැව easy way to do all these things මෙෝ මට කරඩ ලේසියෙන් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවාවනම් කොච්චර හොඳද කියන හිතනවා අපි මේ වගේ ගොඩ දේවල් හිතල තියෙනවා. එහෙම හිතලා අපි එතනිින්ම නවත්ත ගන්නවේ හිතපුද. ඒ වුනාට සමහර කට්ටි එහෙම හිතලා තාක්ෂණය භාවිතා කරලා යාන අලුත්දේවල් හදනවා දේ ඉම්පලිමෙන්ට් නතිස් ඔන්න දැම් ම කිව්ව වගේ ප්‍රදිශෝධනක සමහරයට කම්මල් සමහරයට වෙලා නැහැ. සමහරයට අමාරුයි දැම් මේ වගේ අය හිතලා එයාලමොකක්්ද කරේ මැසිිම හදනවා. ඔන්න වශන් මැසිින් එක හම. දැන් ඔයි ඉස්සර කාලේ එකන අවරුදු දහයක් විස්සකට කලින් ඉති චි වශිින් මැසිින්ද ැම් මේ තියෙන නෑ වෙනස්. කදඒ කාල තිබිචි ශීන් මැසින් වල ෙදි සෝදන්ඩ විතරයි අපට පුළුවන් මිරික ගන්න හම බැ ඒ රෙදිික හේදුවට පස්සේ අපි ඒක එළියට අර්ගෙන මිරි කලා එතකොට තමයි අපි ඒවවෙේලන්න ඕන ඒවනාාට පස්ස එක්නෙ කිතනවා දැම් මිරිකණය එක තමාරුවවා මිරිකන්නත් එපේ මිරිකිීලා වෙනවන ලේසි ඒයා දැන් ඔන්න තව මැසිින් එක හදන හදනවා රෙදි හේදිලා මිරිකිිලත් දෙන්න දැන් තවක්නෙ කීතනවා දැන් අව නැති වෙලාවල් වලට ඔය ෙදි වේලන්ඩ බෑනේ ගඳ ගහනවා එහෙම නැත්තන් වහිනා වේලන්ඩ විදියක්ක් නෑ රෙදි හෝදන්ඩ විදිහක් නෑ ඒකට මොනාහරි මේ මොකක් හරි එක අපි හදාගන්න ඕනෙත් හොයා ගන්න ඕනෙ කියලා ඔන්න දැන් එනව වශන් මසිින්න්ස් කොහමද රෙදිත් හෝදලා ඒවා මිරිකලා වේලලත් දෙනවා දෙවලට පුළුවන්නම් youtubeුටයුබ එක ගිහිල්ල බලන්න ශින් තියනෝ වශින් මශින්ස් ගොඩක්ද ගොඩක් ජාති කරන්න පුළුවන් වශයන් මසිින්න්සේ මේ ජති තුන විතරන්නන්නේෙ මේේ ඒකෙරෙදිත් හෝදනවා ඒ කනෑ අපි සුදුරදි දැම්ම තේව වෙනම හේදෙනවා ඔක්කොමරෙද දැම මේ බලනව සුදුරෙදි අරවද මේවද කියලා බලයා වෙන වෙනම හෝදලා මිරි කලා වේලලා අයන් කරලා නමලත් දෙනවා එළියට එනකොට ඇඳුම බ්‍රේඩි අන්තින්ඩ විතරයි තියෙන්නේ දැන් ඔය අමාරුයි කියල හිතන දේවල් තමයි මේ ලේසියෙන් කරගන්නේන. වෙලා නෑ මට කරන්න වෙලා නෑ කියලා හිතපු දේවල් තමයි මේ මැශින්න් ස්තියාගෙන හදන් ර දැන් ඔයි තාක්ෂණය කියල කියන්නේ ඔයි වගේ මැශීන්ස් විතරද කියල ඇහුවතින් නෑ. තාක්ෂණය පොඩි දේවලුත් තාක්ෂණ තම. මොනවද. තාක්ෂණයෙන් අපිට මොනවද කරන්න පුළුව. ොවගේදේවල්ද රන්ට ෙන්ගහල කරන වැඩ විතරට බ්ලන්ඩ එක විතරද තාක්ෂණය කියන්නේ. ටව විතරද තාක්ෂණය කියන්නේ. සමහරය හිතාගන ඉන්නවා කම්පියටර එක නැත්තම් ෆෝන් එක කියන එක විතරයි තාක්ෂණයේ ස්මර්ට් ෆෝන් කියන තාක්ෂණය ඒම තරන්න මේ තාක්ෂණය කියලා කියන්න. දැන් අපිාවිතා දැම් මේ පාවික්ෂ කරන පෑනතාක්ෂණයක් තමයි. මොකද ස්සරකාල ලිව්ව විදිහායි දැන් අපි ලියන විදිහයි වෙනස්නේ ඉස්සර කොහමද ලිවේ. ඔය තීන්ත හදාගෙන එහමට ඉස්සර කොහමද ලිවේ ය මේ ගල්වල කොට්ටලා එහෙම තමයි ලියව ඊට පස්සේ සත්තුන්ගේ හම පාවිච්චි කරලා ලිවන ඊට පස්සේ පොඩ්ඩ පොඩ්ඩක දියුණු වෙලා එයාල කොහොමද ියන්න පටන් ගත්තේ ඔය මේ කොල කොළවලින් එහෙම මේ එක ඒ පාටවල් පාට අරං ඒවෙන් තීන්ත හදාගත්තනේ තීන්ත ඒ තීන්ත භාවිතා කරලා එයා මොකෙන්ද ලිව්වේ මේ තීන්තවලින් එයාල ලියන්ට පටන්ගත්ත එහම ලියනකොට යාලට සමහර ප්‍රශ්නාව සමහර ප්‍රශ්නලට මුණ දෙන්න සිිද්ධ වනා එතකොට එයාල මුණද කරයන්න එහෙමහෙම හිමීට හිමට ඔය තාක්ෂණය දැන් දියුණුවෙලා දියුණු වෙලා දැන් අපි ලියන පෑැනට වෙනකම්මාව එහ නම් මේ දැන් අපි ලියන පෑනත් තාක්ෂණයක් තමයි අපිවාඩි වෙන පුටුව තාක්ෂණයක් තමයි තාක්ෂණය කියලා කියන්නේ අනිවාරෙන්ම කරටවලින්ම වැඩ කරන්න ඕනි කියල එක දැන් තේරුුණාද හැමෝටම දැ තේරුුණාද තොරතුරු කියන්න මොනවාද දත්ත කියන්න මොනද සිවේදනය කියන්නේ මොනවද තාක්ෂණය කියන්නේ මොනවාද කියලා. අපි මේ පාඩංවල එක න තොරතුරු හා සනිිවේදන තාක්ෂණය නැත්තං ඉන්ෆෝමේෂන් කමියනිිකේෂන් ටෙක්නොලජි කියන පාඩංවල ගොඩක් දේවල් අපි ඉගෙනගන්න. වැඩිපුරුම අප ඉගෙනගන්නේ, කම්පියුට එකේ වැඩ කරන්නේ කොහොමද පරිගනිකෙන් කොහොම ද අපි වැඩගන්නේ වැඩ කරන්නේ ඒ වගේ දේවල් ගොඩක් තමයි අපි තොරතුරු හා සනිවේදන තාක්ෂණය ඉගෙන ගන්නේ. මොකද මේ එක තොරතුරු හා සනිවේදන තාක්ෂණය පාඩම අපිට තියෙන්නේ දැම් මේ අපිට ඒ මාතෘකාවෙන්ම තේරෙනවනේ. තොරතුර හා සනිවේදන තාක්ෂණය කියලා කියනකොට තාක්ෂණය භාවිතා කරලා. ටෙක්නොලජය එක යුස් කරලා, ොරතුරු සංනිේදන කරන විදිහ තමයි අපි මේ ඉගෙනගන්න. මංගාව තොරතුරු තියෙනවා ඒව සංනිවේදනය කරන්න ඕනේ මං තාක්ෂණය භාවිතා කරනවා. එහනම් මේ තොරතුරු ටික මං දෙන්න ඕනෙ. කාටහරිමට යවන් ඕනේ නං කාටහරිමෝ මං කියන්න ඕනේ නං තාක්ෂණය කොහොමද මං භාවිතා කරන්නේ කියන එක තමයි අපි මෙතනද ඉගෙනගන්නක්. හයවසර හතවර්සර පාඩන්වල අපි පොඩි පොඩි දවල් ගොඩා ඉගෙන ගන්නවනේ ඒ කියන්නේ මේ පරිගනිකේ තියෙන ඩිවයිසස් මොනවද ඒ මොනවද කෙරෙන්නේ මොනමද කරන්නේ කොහොමද කරන්නේ ඒවගේ ගොඩක් දේවල් අපි ඉගෙන ගත්තා ඒ වගේම සන්නිවේදන කියලා කියන්නේ කමියනිිකේෂන් කමියනිිකේෂන් කිය කියන දැන්කමුකු දැම්මම මේ සවේදනයක් තමයි කරන්න ංමනිේට කරන යාලත් එක්ක. මං ඔයාලත් එෙ එක කතා කරනවා. නේද කතා කරනවා කියලා කියන්නේ සනිිවේදනයක් තමයි තොරතුරක් මංගාව තියෙනවා ඒක මං ඔයාට දෙන්ඩ ඕනනම් මං ස සනිිවේදනය කරන්න ඕනේ ම කමියුනිකේට් කර්ඩ ඕනේ. ඒ කමියනිිකේට් කරන විදි ගොඩාත්තිී දැ ස්සරකාලෙ කොහොමද ොරතුරු සන්නනිේදය කර. <ELL> ැ දහර නයට ම කියන්නකු මලගයක් පුුණා කියලා ඉසරෝය ෆෝ නරවේවා තිබ්බෙන හැනේද. එහම් කොහොමදේ තොර තුර ස්්‍යිවේදරය කරේෙයාලා ඒ තොරතුර කොහොම දෙයාල යැව්වේ අනිත්තායට කොඩිදාලා සුදු කොඩිදැම්ම තන්න අපි දන්න අන්න තනදි මොනහරි මළගයක් තියෙනවා කියලන. සමහර රටවලවල නැත්තන් සමහරතැන්වල කලු කොඩිධදානව ඒකට මොන එකකට තියෙනවා මොක් කන තොර ඒ කියන්නේ අර්ථයක්. ඒ වගේම ගින්දරදානවා. නේ. ඉදර දාල එතතිින් අපි මොනවාහරි තොරතුරක් කියනවාම මිනිස්සුන්ට. එහෙම නැත්තං අප වෙන මොනවද යි පහවසරද ඉග ගත්තතා ගොඩක් ේවල් ොරතුරු සන්නිේදනය කරන විදිහ. වෙන මොනවද තොරතුරු සන්නේදන කරපු විදිවල් කියන්න බලන්න මයික කැරලා අව්වී කමිනිිකේට්ද අනබර ගැහීම ආ්ඩ බෙර ගැහීම. වෙන දු දුගහනවා වෙන හෝකීම හෝකීම තේරුුණාද දැන් ඔන්න තොරතුරත් තියෙනවා ඒක මං ස්‍යවෙදෙන කළ දවා නිකා හිතල බලන්නකෝ අපි හැමෝටම තොරතුර තියෙනවානේ ඒ වුණට සංනිිවේදනය කරන්න නෑ කියලා කියන්න කවුරුත් කවුරුවත් එක කතා කරන්නෑ කියන එක නේද දැන් අපි ටීව බලනවා ටීව එක අපි ොකක්ද වෙන්න තොරතුරත් සනිවේදනය වෙනවා අපිට ේදී අපිට තොරතුරත් දෙනව ඒක ස්‍යවේදල තාක්ෂණය ඒ තාක්ෂණය එයාල භාවිතා කරලා ඒ ටෙක්නෝලජිය එක එයාල යස් කරලා අපිට ඉන්ෆෝමේෂ එක කමිවිකේ් කරනවා දෙනවයාාවනවා ඔන්න මංගාව තියනවා තොරතුරු ගොඩක් තියෙනවා මංක ොහොමදයාලටේ තොරතුරු දෙන්නේ ඔන්න මම කම්පියුටර එක යුස් කරනවා සූම් එක යුස් කරනවා ඒ වගේ මම මංගාව තින ොරතුර ටික වාලට සංනිවේදනය කරනවා ැන් තේරුණාද සනිවේදනය කියන්නම කදද කියලා කමනිිකේශන් කමිකේශන්ක්ජදෝෂන්ඉෆෝමේෂන් එක එකක් කරනවා මංගාව තියනයෝ මංවාට දෙනෝ ඔයා ළඟ තියනයෝ ඔයා මට දෙනවා ඒක තමයි ස්‍යවේදනය කියලා අපි කියන්නේ දැන් තේරුණානය හැමෝටම හරිගු හරි දැන් අද මම ඔයාලට තියෙන පාඩම් මොනවද කියලා බල මුටිකක්ත් පාඩම පටන්ගන්න කලින් මොකද කොයි පාඩම අපි ඉගෙන ගත්තත් හරිද දැන් අපි විද්‍යාව ඉගෙනගන්නවා සයින්ස් මැට් ඉගෙන ගන්නවා ගනිතය ඒ වගේ අපි ගොඩාවක් පාඩන් කර ඉගෙන ගන්න වනි ස්කෝලෙ පාඩන්න්න අමයත් දොලහක් විතට අප ඉගෙනගන්න දැන් ඔය පාඩන් අපි ඉගෙන ගන්නකොට අපි දැනගඩ ඕනේ අපි ඇයි ඒ පාඩම ඉගෙන ගන්න කියලා නැත්තන් වල් ඩන් දිස් සබෙක් ොකටද අපිට යි ේට ද අවශ්‍ය වෙන්නේ කියනෙ අපි දැනගන්න ඕන ඊට කලින් අපි පොතට යන්න කලින් මම කැමැති ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්න අපි ඇයි තොරතුරු හා සන්නවේදන තාක්ෂණය ඉගෙන ගන්න දැන් අපි විද්‍යාාවගෙන ගන්නව නම් මොකක් හරි කාරණාවත් තියෙනවන විද්‍යාාවගෙන ගන්න ගනිතය කරනවනම් ගනිතය ඉගෙනගන්න මොනවාහරි කාරණවත් තියෙනවා. ඉංග්‍රීසිීගෙන ගන්න වන මොනවාහරි කාරණාවත් තියෙනවා. අපි ඇයි තොරතුරු ස්‍යවේදන තාක්ෂණය ඉගෙනගන්න. යිCT කියන පාඩම ඇයි මොකට දපීගෙනගන්න. වවR learning යිCT. උදාහනනයට අපි ඇයි ගනිත ඉගෙනගන්න අම්මයි තත්තයි කියන හින්දද. නත්තං ඉස්කෝලිං උගන හින්දද. නෑ. යාලට තියෙන ප්‍රශ්යක තමයි ඔයාලා ඉගෙනගන්නවා ඒවුනාට ඒක ඇයි ඉගෙනගන්න කියනෙක ආලගන්න නැහැ. අපි ගනිතේ ඉගනගන්න මොකට ගනන් හදන්න ඉතින් ගනන්කදලම කද පිඩේ කෙල් ලබෙන වාසිය වාසියන්නන්න දෙවා කඩේට යනවනම් ගනන් දැනගන්නප අඩුගානි පොඩිගානක් හරිහදාගන්න නේද ඒඉන්ද අපල ගනිසේ ගන්න ඉංග්‍රීසි ොට ඉග ගන්නවා ගොඩක් ේවල්දීන ඉංග්‍රීසි ගත්තහම ොන හරි ැකියාවක් කරන්න යනකොට ඉග්‍රීසියෝනවා ට යනවාන ඉග්‍රසි යන වෙන විද ඒකට තම අප ඉංග්‍රසි ගෙන ගන්න වාං කියන්නංකු මොකටද අප ඉගෙන ගන්න කියලා තොරතුරු හා ස්‍යවේදන තාක්ෂණය ඉගෙන ගන්න මොකටද කියලා කියමුකෝ ෆැක්්‍රේ එකක් ගමුකෝ අපි ඒ ෆැක්ට්‍රිය එකේ දැ වැඩ කර අිස්කට් හදනවා කියමුකෝ බිස්කට් හදනවනං අපිට එම්පලෝයස් ලවඩේනේ වැඩ කරන අඒපැ ඒවා හදන්න දැන් ඔය මොනවද පිටි යනන්න ඒවා බිස්කට හදන්න ඒව බේක් කරන්න දැම් බේකරියකක් ගත්තත් අපි ඒ බේකරියක එක් කෙනෙක්ින් නේ ඔයයි පිටියන ලොකමහදන්න ඒ වනාට තව අවුරුදු පහක් විතර ගියාට පස්සේ ඔය බේකරයේ මිනිස්ටු වැඩ කරන එක නැති වෙනවා ඒනම් කවුද වැඩ කරන්නේ ප්‍රබෝස්ල එනවා වැඩ කරන්න කියන්න මැශීන් සනවා වැඩ කරන්න මැශීන් එක මැශීන් දාල එයාල තමයි වැඩ කරන්නේ එතකොට මිනිස්සුන්ට වැඩ නති යන එහම් කාටට කෞද අනාගතයේදී වැඩ කරන්න යන්නේ කියලා අපි ගත්තතින් අනාගතයේදී තොරතුරු හා සනිවේදන තාක්ෂණය පිළිබඳ දැනුමක් තියෙනෙක් කෙනෙක් විතරයි එයට රැකියාවක් කරන්න පුළුවන්ගමක් තියෙන්ද අනාගත දවන් හ කැන් දවන් who හැබද knowledge of CT දන්නන්නේ කිරකුට විතරයි වැඩ කරන්න රැකියාවල් ලැබෙන්. අනිත් අයට රැකියාවල් නැති වෙනවා. එකයන්නේ සමහරයට එයාලගේ රැකියාව නැති වෙලාම යනවා.මොක දෙයාලට තාක්ෂණයෙන් දැනුමක් නැති නිසා. තේරුුණාත් ප්‍රශ්නයක් න. හැමෝම අනිවාරෙන්ම තොරතුර හ සන්න වෙදල තාක්සය ැන ගන්නුවට මොකද දැන් අප ැසිින් එකක් දැකීමක මංගව පැෙක්ට්‍රියක් තියෙනවා කියලා මංඒ මැශීන් එකක් සල්ලි වලට ආරම් වැඩ කරනව නං මනුස්සේක්ව තියාගෙන මං එයාට සල්ලි දීල වැඩ කරනාවට වැඩිය ලාබයි මට ඒ මැසින් එකෙන් වැඩ ගන්න එක තේරුනාද ඉහදැන්ඒ දැනුම තියනය පොහොමද වැඩ කරන්නේ හැම රැකියාවක්ම මැශීන්වලින් විතරක් වැඩගන්න නැහැ සමහර තැන්වල හරිද සමහර තැන්වල මිනිස්සුත් තෝනෙ වැඩකරගන්න. මොකද එයාල තමයි මේ මැශීන් රෙපයා කරන්න යාල තමයි මේ මැශීන් භාවිතාර මැශීන්වලින් වැඩගන්නේ. එතකොට එයාට තාක්ෂණය දැනුමත් තියනු දැන්වාට කොම්පියුටර එකක් භාවිතා කරන්න දන්නවනම් විතරණවාටේ කම්පියටරන්ශෙන්ගීල්ල වැඩ කරන්න පුළුවන් නේද. නැත්තමාට වැඩ කරන්න බැහැ අන්නේ වගේ. අනාගතයේදී සමහර රැකියාවල් වෙනවා ඔය වගේ මැශීන්තියාගෙන ඒ වගේ දේවල් වලින් ඉතරක් වැඩගන්න රැකියාවල් වෙනවා. ඒ වගේම සමහර රැකියාවල් තියෙනවා මැශීන් උත්තෝනේ එතෙන්ට මිනිස්සුත්තෝනේ කියන තාක්ෂණය දැනුම තියෙන අයත් තෝන වැඩ කරගන්නද. ඒනම් අප මොකක්ද කරන්නඩ ඕනේ අනිවාරෙන්ම තොරතුරු හා සනිිවේදන තාක්ෂණය දැනගන්න ඕන. හරි. රැකියාවක් කරන්න නෑ යන්නේ නෑ කියල කියමුකොමන් ගෙදත්ත වෙලා ඉන්න මං වැඩ කරන්න යන්නන්නේ නැහැ ගෙදරවැඩ ි ලාගෙන ම ඉන්නවා ඒයාලටත් අනිවාරෙන්ම තොරතුර හා සන්නවේදන තාක්ෂණය ූමනා වෙන වැයිඒ මොකද දැම්ම ඒ වෙලා ඉවර එක කියන්න දැන්වා බලන කවරු හරි ඇතුමක් ගන්න වනම් ඔන්ලයින් ඒේද ගන්න දැන්කීමකම්ම සාරියක් ගන්නවා කියලා ඔන්ලයින් වත් සැප් එක බොඩ ගරපස් තියනවන්නේ ොපි කියලා ශොපිින් කරන ග ඒ මකක්ද කරන්න ොටෝස්යවන මංගේ ෆොටෝ සලින් ඕන ෆොටෝ එක කියන ඕන සාරියත් තෝරගෙන එයාලට මම බැංකෝට යන්න නෑදැන් සල්ලිතාට ඕෝන එකම සල්ලිටික මම යමන එයාගේ බැහකෝට යවල මම සාරිය ගන්නවා ඕෝඩර් කරනවා එයා සාරිය මට ගෙදර්ටම යමන ඒවගේ දැන් කොළ බවට ජීවත් වෙනය කො හොමද එයාට හැම දේම ගෙදරට තමයි දැන්ින් ෝඩු ගන්ඩෝන්ද පොට යන්න ඕන්නන කඩේට යන්න ඕන්න සුබ මාකටයන්න ඕනෙනෑ ඔයාට ඕන ඒ ලෝලු ටික ඩිස්්ට එක දුන්නොත් එයාලට ඒලිස්ට එකේ විදිහටම හොඳ නැවු මෙලවුලු වාට ගෙදරටත් ගෙනත් දෙෙනොයා ග අයාලාවට පස්සේ වා යාලට සල්ලි දෙෙන්ඩ විතරයි තියෙන දැම් ගෙදර ඉන්න අයන මේම කරන්න රැකියාවල් කරණයනමනි එහෙනම් අනිවාරම් පොඩි හෝ ලොකු ගෙදර හිතියත් රැකියාවකට ගියත් කාටත් මේ තොරතුරු සනිවේදන තාක්ෂණය කියන දැනුම තියෙන්ට තියෙන්නම ඕන දෙයක් ඒක අනිවාරය දෙයක්. ඒක නැත්නම් අනාගතයට ජීවත් වෙන්න අමාරුයි දැන් දැනුමේ අනුවාලට කියවන්නඩ බැරිනම් ලියන්ඩ බැරිනම් දැනුමනෑ කියලනේ ද අප කියන්න. එයාලට දැනුමක් නැහැ යටට කියවන්න දන්න ලියන්ඩ දන්නේයගෙන් වැඩ වැඩක් නැහැ. දැන්. ලියන්ඩ බැරි කියවන්ඩ ැයා අයට නෙමේ අපි දැනුමනෑ කියලා කියන්නේ. තොරතුරු හා සනිවේදන තාක්ෂණය කියන දැනුමනැත්තන් එඒයටට දැනුක් නෑ කියර තමයි අපි කියන්න. එච්චරටම ඌූමනා දෙයක් තමයි මේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය කියලා කියන්නේ. මේක පාඩන් හයක් තියෙනවා ඒ හය තමයි අපිගෙන ගණ්ඩ යන්නේ පළවෙනි පාඩ මේ සංඛ්‍යා පද්ධතිය ගැන ඉගෙන ගන්නවා ඒක අමාරු නෑ ලේසි පාඩමක් අනි කෑවිල්ලා පරිගෙනකයේ ගැන සමහර දේවල් ඉගෙන ගන්න යනවා දෙවැනි පාඩම තුන්වෙනි පාඩම වදන් සකසන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්නවා. ඊට පස්සේ ක්‍රමලේක ගොඩ නැගී ගැන ඉගෙන ගන්නවා. ඊට පස්සේක අපි සොෆ්ටය ගැන ඉගෙන ගන්නවා මුදුරගාග ගැන ඉගෙන ගන්නවා. ඊට පස්සේ අන්තර්ජාලයේ සැරිසරමු. කියන්නේ කොහොමද අපිී ඉටනෙට් එකේ බලන්නේ දේවල් ඒකින් මොනාද කරන්්ඩ පුළුවන් කියීරදේවල් අපිී ගෙන ගන්න මෙ හැම පාඩමක්ම ලේසි පාඩ හරිද අමාරු නැහැ අයි ලබන සතිය හමුවෙනකං හැමෝටම Thank for joining the classහව nice everyone